ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් අපි අපේ හිටපු ලේකම්තුමා බොහොම හොඳ දක්ෂ කෙනෙක් තිලක්වරාගුඩු මහත්තයා. නමුත් එතුමාට එතුමා කාර්යයේ බහුල නිසා එතුමා ව්‍යාපාරිකේ. එතුමා කිව්වා මේ එතුමාව නිදහස් කරන්න අපිට වෙන කෙනෙක් පත් කරගන්න කියලා. එතුමා ගිමුකින් මටයි අපේ චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියටයි බාර දුන්නා ලියුම් දෙකක්. ඉතින් ඒ නිසා තමයි අපි ඊට පස්සේ යෝජනා කරේ යෝජනා ස්ථිරත්වයෙන් අපේ පේශල ජයරත්න මහැමතුමාව හිටපු ආණ්ඩකාරතුමාව පත් කරගත්තේ. මොකද එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා. එතුමා පටන් ගත්තේ ප්‍රාදේශ සභාවෙන්. ඊට පස්සේ එතුමා මහැමතිකම දක්වා ගියා. ඊට පස්සේ එතුමා ආණ්ඩුකාරකමටත් ගියා. ඉතින් හොඳ අත්දැකීමක් තියෙන නිසා ඉතින් අපි කල්පනා කරා මෙතුමා මේ තනතුරට සුදුසුයි තිලක්කාර පරාගුණ මහත්තයා ඉලාස්සුන වුණාට පස්සේ කියන එක. ඉතින් අපි දන්නවා එතුමාට පුළුවන් කියලා මේ පක්ෂය ඉස්සරහට ගෙනියන්නේ. මොකද දැන් හුඟක් පක්ෂ ටිකක් කඩාගෙන වැටිලා තියෙන්නේ. මට දැන් පේනවා. දැන් හුඟක් මං පක්ෂවල නම් කියන්නේ නැහැ. හුඟක් පක්ෂ දැන් එන්න ටිකක් පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. ඉතින් එහෙම අවස්ථාවකදී අපි ඔක්කොම එකතු වුණොත් මං හිතන්නේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මේක මම පාර්ලිමේන්තුවේ ඇතුළතදීත් දකිනවා. ඒ කියන්නේ පක්ෂවල ඉන්න සමහරක් එක්ක කතා කරනකොට මට තේරෙනවා මේ එහෙම ප්‍රශ්න නැත්තේ අපේ විතරයි. අපේ ඉතින් සුළු ප්‍රශ්න තියෙනවා. ඒවා අපි මැතිණියගේ නායකත්වයෙන් අපි ඒවා අපි විසඳ ගන්නවා. නැත්තම් මම හිතනවා මේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන් මේ විදිහට ගියොත් කියන එක මම කියන්න ඕන. 25 මැතිවරණ තියෙන්නේ නැත්නම් නෑ තියන්නේ. මම ඒක මුලින්ම කිව්වා. ඉතින් මැතිවරණ තියන්නේ නැත්තම් ජනාධිපතිතුමා අපිට බලෙන් ගන්න බෑනේ. සල්ලි දෙන්නෙම සල්ලි දෙන්නේ නැතුව කොහොමද මැතිවරණ තියන්නේ? ඉතින් එතුමා කියන සල්ලි නෑ. ඒක නිසා මැතිවරණ තියන්නේ නෑ. ඉතින් ඒ ගැන කාලය නැස්ස කිරීම වැඩක් නෑ කියලා මම හිතන්නේ. නෑ ඉතින් ජනාධිපති මැතිවරණ අනිවාර්යයෙන්ම තියන්න එපා. 2027, 2026, 2024 අන්තිම මාසේ තියන්න ඕන. මම නම් හිතන්නේ තිබුණොත් වෙන්නේ මොකක්ද දන්නවද? තිබුණොත් මේ ආණ්ඩුව පරදිනවා. මේ ආණ්ඩුව පරදුනාට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒගොල්ලන්ට තව දුරටත් ඉදිරියට යන්න අමාරුයි. මොකද ඊට පස්සේ විපක්ෂයේ ශක්තිමත් වෙනවා. විපක්ෂයේ ශක්තිමත් වෙන්නේ ආණ්ඩුවේ ඉන්න අයත් විපක්ෂයට එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට යන්න අමාරුයි. ඔයි මන් දැක්කද? නෑ මන් දැක්ක. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කියනවා ඒ ඔක්කොම කියනවා. අහවලා මට කිව්වා මේ කල් දාන්න. අහවලා කිව්වා කල් දාන්න කියලා කියනවා. ඉතින් සමහර විට මන් දන්නේ නෑ. එහෙම කියනවත් දන්නෙත් නෑ. මොකද දැන් මේකේ පිරුණොත් එක කණ්ඩායමක් උඩට එනවා කියලා අනිත් කණ්ඩායම කැමති නෑනේ. දැන් මේ දෙපැත්තක් බැනගන්න එක විතරනේ කරන්නේ. මේ ප්‍රධාන පක්ෂ දෙකක් බැනගන්නවා. ඉතින් එහෙම දේශපාලනය කරන්න බෑනේ. මිනිස්සු කැමති නැහැ නේ එම් බැනගන්නවට. ඉස්සර ඒ බැනගත්තු යුගයේ හින්දා තමයි අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ආ IMF එකේ මුදල් ලැබිච්ච එක ගැන මොකද හිතන්නේ කිව්සෝ? මම ඒකට බොහොම සතුටු වෙනවා. IMF එකේ මුදල් ලැබිච්ච එක ගැන මම ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්තයට ස්තුති කරා. මම හිතන්නේ විපක්ෂයෙන් මම විතරයි ස්තුති කරේ. ඉරාන් වික්‍රමසිංහ මහත්තයා ඉරාන් මහත්තයාට ස්තුති කරා. ඒතුමා මට පේනවා IMF එකෙන් සල්ලි එනවා. දැන් ගේන්නේ නැහැ කියලානේ කිව්වේ. දැන් හැම එක්කෙනාම කිව්වේ නෑ ගේන්න බෑ. අර කටුළු තියෙනවා, මේක කපුළු තියෙනවා. ඒකින්ද මේක ගේන්න බෑ කියේ තමයි හැමතිස්සම කිව්වේ. ඉතින් එහෙම කිව්වට දැන් ගෙනාවනේ. ඉතින් දැන් ඉදිරියටත් යන්න පුළුවන් හැඩ පේනවනේ අපිට. මම නෑ සහයෝගය දෙනවා. මං සහයෝගය දෙන්නේ රට ගැන හිතලා. වෙන මොකක් වෙනවත් හිතලා නෙවෙයි. මේ රට බංකොලොත්භාවයෙන් මුදව ගන්න පුළුවන් නම් මේ රට ඉදිරියට යන්න මුදල් අරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් මං
ඒ කවුරු හරි නායකයා දැන් ඕක සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්න හැදුව කරනවා නම් මම සහයෝගය දෙනවා අනුරු කුමාර දිසානායක මහත්තයා කරනවා නම් මම සහයෝගය දෙනවා නමුත් දැනට ඉන්නේ රනිල් මහත්තයානේ දැන් මේ ගිනාවේ ඒකෙන් තමයි මම පාර්ලිමේන්තුවේ කිව්වා මම ඔබතුමාට සහයෝගය දෙනවා කියන්නේ දැන් රාජ්‍ය දැන් මම මුලින්ම කියන්නේ ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ. ඇත්ත ඒක තමයි කාරණාව ආණ්ඩුවට බිස්නස් කරන්න ගියොත් ඒ මේ ආණ්ඩුවේ තියෙන ව්‍යාපාරත් ආණ්ඩුවත් කරගෙන යනවා ව්‍යාපාරත් කරගෙන යනවා. හැබැයි දැන් ලංගම වගේ එකක් ප්‍රයිවටයිස් කරන්න ගියොත් කරන්න බෑ. මොකද ඒක උඩ ප්‍රයිවට් කම්පනීස් ඒගොල්ලන් හිතුව මතයට ගාන වැඩි කරනවා. අපි බැලන්ස් කරගෙන යන්නේ මේ ලංගම වගේ එකක් ඉඳලා. ඒක උඩ ඉස්පිරිතාල ඉස්පිරිතාලේ දැන් අපේ මහ ඉස්පිරිතාලේ අපේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේ අපි කිසි එකක් ප්‍රයිවටයිස් කරන්න නරකයි. මොකද ඒකෙන් සහයෝගය ඒකේ දෙන්න ඕනේ මේ අපේ මහ ජනතාවර තමයි ඒකෙන් යුතුයකම් සැලකෙන්නේ. ඒ වගේ දේවල් ඇරෙන්න අනිත් ඒවා මං හිතනවා මේ ආණ්ඩුව හිතනවා නම් IMF එකත් එක්ක අසංගල් කරලා ඇතිනේ. සමහර විට IMF එකත් එක්ක අසංගල් කරලා ඇති. ඒකනේ දැන් විකුණලා ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් එහෙම යනවනම් මම දන්නේ නැහැ ඉතින් දැන් අපි ගත්තොත් දැන් ටෙලිකොම් එක ප්‍රයිවටයිස් කරුවට පස්සේ තමයි ටෙලිෆෝන් හරි නෙට්වර්ක් එකක් ලංකාවට ආවේ. ඊට ඉස්සෙල්ලා මම දැක්කා මට මතකයි UMP ආණ්ඩුව කාලේ අධිකාරී ඇමතුමා හිටියේ ටෙලිකොම් මිනිස්ටර් හිටියේ. මම ගියා ටෙලිෆෝන් එකක් ඉල්ලගෙන අපේ වත්තට. එතකොට එතුමා මට කිව්වා ගිහිල්ලා විජය කුමාරතුංග මහත්තයා ඉල්ලගන්නයි කියලා. ඒක හරි විජය කුමාරතුංග මහත්තයා අපි ඔක්කොම එකට වැඩ කරපු කාලේ. එතකොට මේ මං හිතන්නේ 82 ඉලෙක්ෂන් එක කාලේ. 82 ඉලෙක්ෂන් එක කාලේ. හැබැයි ටෙලිෆෝන් එකක් හම්බුනේ අවුරුද්දකට පහුවිලා. ටෙලිෆෝන් එකක් ගත්තා. දැන් එහෙම නෙවෙයි. දැන් ඕන තරම් ටෙලිෆෝන් තියෙනවා. ඒ ටෙලිකොම් එක ප්‍රයිවටයිස් කෙරුවට පස්සේ හරි මාර්ගයට වැටුණා. ඒ හැබැයි අපේ කොටස් තියෙනවා 149ක්. ලංකාවේ ආණ්ඩුවේ කොටස් තියෙනවා 149ක්. ඒ 49ට ලාභ ලැබෙනවා. ඉතින් ඒක ගැන අපි සාකච්ඡා කළ යුතුයි. ඔය අලාභ ලැබෙන ඒවා නම් මං හිතන්නේ ඒවා නම් කවුරු හරි ගන්න ඉන්නව නම් දෙනව නම් ගොඩක් හොඳයි කියන එකයි මගේ මතය. අලාභ ලැබෙන. ඔව්. නෑ ඒක අපි ගේන්න ඕනේ නමුත් ඒක බලෙන් ගේන්න බෑනේ මොකද ඒගොල්ලන්ගේ පුද්ගලික ගිණුම් වලට ඇත්තේ ව්‍යාපාරවල නමුත් ඒගොල්ලන්ට අපි කොහොම හරි කරලා ඒගොල්ලන්ට කියලා ගෙන්න ගන්න පුළුවන් නමුත් ඩොලර් දැන් මං හිතන්නේ සාමාන්‍යයෙන් දැන් ඩොලර් ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ඩොලර් ලැබෙනවා ඉතින් මං හිතනවා දැන් හරියට රට හරි තැනකට ආවොත් ඒ ව්‍යාපාර කරන අයගේ ඩොලර් ලංකාවට ඒ කියන සැකයක් හිතන්න එපා මොකද ඒගොල්ලන්ට ඩොලර්ම තියාගෙන කරන්න බෑ රුපියල් සතත් ඕනේ බිස්නස් කරන්න ඒ කියන සැකයක් හිතන්න එපා ඒක කරයි අපිට හරියට මේ IMF එකේ ලෝන් සම්බේලා මේ රට හරියට කරොත් විනිවිද භාවයේ ඇතුව දැන් අපි කියමු අලාභ ලබන කම්පැනියක් විකුණනවායි කියලා ඒ විකුණනකොට තමන්ගේ හිතවත් අයට නොදී විනිවිද භාවයේ පේන විදියට සැලසුම් කරොත් මේ මං හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. විනිවිද භාවයේ රැකගන්න නම් එහෙනම් ඒ විනිවිද භාවය පෙන්වන්න නම් ලෝකෙට කොහෙටද? ඒ ඡන්දයක් තියෙන එක හොඳ නැද්ද? මොකද්ද? දැන් මේ ඡන්දේ. ඔව්. මේ ඡන්දේ මොකක් හරි ඡන්දයක් තියෙන මේ දැන් ඡන්දයකට කැමති හින්දානේ අපි වුණත් ගිහලා නොමිනේෂන් බාර දුන්නේ. දැන් අපි නව ලංකා නිදහස් පක්ෂයත් අපි නොමිනේෂන් බාර දුන්නා. මොකද අපි ඡන්දයකට කැමති හින්දා. නමුත් මේ වෙලාවේ ඡන්දයක් තියන්න සල්ලි නැහැ කියන එක අපේ මේ ඉන්න ජනාධිපතිතුමා හැමදාම කියනවා. ඉතින් එතුමා එහෙම කියනකොට මුදල් නැමැති හැටියට බලහත්කාරයෙන් ගන්න බෑනේ. දැන් උසාවිත් ගියානේ. දැන් සුප්‍රීම කෝට් උසාවියටත් ගියානේ. ඉතින් ඒ සුප්‍රීම කෝට් උසාවියේ ඒ ගත්ත තීන්දුව වුණත්
එතුමා කිව්වොත් නෑ මට කියලා සල්ලි නෑ මම මේ සල්ලි තියාගෙන ඉන්නේ බෙහෙත් ගන්න මම මේ සල්ලි තියාගෙන ඉන්නේ ඔපරේෂන් වලට මිනිසුන්ව කන්න දෙන්න මන්ද පෝෂණය නැති කරන්න මට ඊට වැඩිය ලොකු මේක කියලා කිව්වොත් ඉතින් ඒක කන්ටෙස්ට් කරන්න අමාරුයි ඉතින් ඒක නිසා මම හිතන්නේ දැන් මෙති වර්ණ කෙසේ වෙතත් රට හරියට ගෙනියලා මන්ද පෝෂණය නැති කරලා මිනිසුන්ට බෙහෙත් ගෙනල්ලා හරියට ඔපරේෂන් ටික කරලා මේ මහ ජනතාවට මේ සිත සැලසුවොත් මම හිතන්නේ ඔය ඔක්කොට වැඩි හොඳයි කියන එකයි මම කියන්නේ ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්